අයබෝවේවා යහපතක්මවේවා සියස රූපවාහිනිය සියසි නර්බන ප්‍රේක්ෂක ඔබ සේලම දෙනාට. අදත් අපට අරභනට අවසරයි ඔබ අසකරන ඔබ අදරය කරන ඉතාම ගෞරවෙන් ඔබ නර්බන මේ ඔබේම වැඩසටහන ගුරුවදන් සිසුමවින් සුසර කෙරෙන සුගත පදවිවරණ. අද දවසෙත් අප වැඩසටහනට ඉතාමත්ම ගෞරවෙන් වැඩම කරන්න ය දුුණු ස්වාමන්ඩන් හසේ පළිගැනීම පළමු යුතුකම පළමු වගකීම සහ වගවීම වන නිසාවෙන් අපේ හම්දුරුවනි අද මැදිරි පරිස්්‍රයට වැඩමරන්නට ඒද ගෞරනී ස්වාමින්න්ඩන් වහසේ නම කියන්නට අවසර අති පූජනීය ආචාර්ය කුකල්පනි සුදසී ස්වාමින්ඩන් වහන්ේ අප හදුරන් වහන්සේ ඉතා මත්ම ගෞරවෙන් ැදිරිස්්‍රයට නමස් කාරපුූරකම පිරිිකරන්නවා. බගේමයි අදවසෙත් වැඩසටහන ඇරඹුමට පෙර, අපි තාමත්ම ගෞරවින්සේ පත් කන්නවා. මේ වැඩසටහනට නිරන්තර අවවාද අනුශාසනා තිල්න කරන මනුෂ්‍යත්තේ ගරුත්යවඋදසා. ලොව ප්‍රථම එකම නාලිකාව නිර්මාණය කළ. නිවේකරු සහාපති තැපත් ආචාය PිKU වදිකාරම් ඇැතිතුමා එම මැතිනිය හැමදාමත් අපට අම්ම කෙනෙ කොගේ ශිරවාද සලසන කාතති අධිකාර ැතිනියය සහගරු පරිපාල අ්‍යයක්ක්ෂතුමාන් සඳරුවන් අධිකරම් ඇතුමා ප්‍රමුඛ වැඩසරහ නිෂ්පාදකතු නැතුළු සමස්ත කරමණ්ඩලිය ඔවුවත් එක් පසකින් සසිහිපත් කරමින් කෞරණයස්වාමින්දැන් වහන්සේ ඔබවහන්සේ තට යොුවන විට මට මේ ස්‍යන ත්‍රයිමාසික සගරාව මගේ අතට ලැබුණ හමුදුරුවනේ මේක චාරිකාව කියල කොටසක තියෙනවා වලා කුලකට පිපෙන මලකට, ගලනදියපා රකට නමදිමි, මටම මම මුණ ගැසෙනතුරුමේ සිහින සේවා අතර ඇවිදිමි. අතර මග නතර නොවනගමන කිය යන විට ඔබත් මමත් අතර මංවන්නට පුළුවන්. දහමේ අතරමං උනොත් එය සසරර අතර මග නතර කරන තැනකට පත්වෙන ගත් පුළුවන්. ඒනිසා. කරන්නට ගිහින් පින්දහම් කරන්නට ගිහින්.ඒව වංචක ධර්මවට හසු වනොත් කරපු පිනට වඩා පව් වැඩිවෙන්නට පුළුවන්. ඒනිසාම් මේ කාරණා ගැන සූක්ෂමව අප කල්පනා කල යුතු කාලයක අප හමුදුරන් වහන්සේගෙන් ඊළඟ කොටසට ආරම්බේ ලබාගන්නට සූදානම්. හාමුදුරුවනේ රේරුකානි චන්දවිමල අපේ මහචාර ස්වාමීන්දියන් වහන්සේගේ මේ රචනාවනු පොතේ. හරි අපූරු කොටසකට අපි යනවා. ඒ රිසිියාව. ද මේ කොටස කතා නොකර විස්තරට යන්නත් හමුදුරනින් මට ඉදිසියයි. එවගේම බලනායටත් මම වැඩිපුර කතාකරොත් ඔබව වහන්සේගේ පැහැදිිකිරි මහගන්න බැරුණොත් තවත් ඉරිසියහි දෙෙන පුළුවන්. ඇත්තට හාමුදුමේ ඉරුෂ්‍යයාව කියන කරනාව. දහම අපි අඳුරගන්න කොහොමද සමේ පොතේ විස්තර වෙනි කෝමතිගෙන කරණනාවන් අපි ප්‍රවිශල බගමු. තෙරවසර්ණය එහැම දෙනාටම මේ ඊවිශ්‍යාව කියන දුරගුණය? බොහෝ දෙනා තුළ තිබුණඋනත් උගාක් දෙනා පිි තියනවා කියල පිළිගණ්ඩ අකමැත්ති දුරගුණය සෙහන් වවන්තය. දැන් තරහයනවා කියන එක පොදුවේ සාමාන්‍යයෙන් මට හරියට තරහනවා කියල හෙ සමහර අය පිළිගණ්ඩ සූදානඟක. ඊළඟට තෘෂ්ණාව කියන එකත් යම් ප්‍රමාණයකට පිළිග්ඩ ලෑස්ති මට ඒ ගැනා සහිතෙනවා කැමැත්තක් ඇතියනෝ කියන එක පොද පිිගන්න සූදානම් අය ඉන්න හැමෝම නැතක්. හැබැයි මට ඊර්ශ්‍යාවක් ඇති වනා කියන එක සමාජයේ හුඟා අය පිළිගන්න කැමතිනැති කාරණය. ඒක හඟක් ප්‍රාථමික දුරුවලකමක් කියලා හිතන නිසාද දන්නෙත් නැ. මොන හේතුව නිසාහරි ඊර්ෂ්‍යාව ියනොවා කියලා බාහිරිින් බැලූ බැල්මට පෙනෙන අය වුනත් කියන්නේ ෑනෑ මනං ඉරිශ්‍යයා කරන්නේෑ. දුම් හිතකින් තිරිසිාව මට එහෙම එකක් නෑ මගේළඟ. අපි එහෙම ඊරිශ්්‍යා කරනනෙේ. හැබැයි අනිත් අය නං අපට ඉනිරිශ්‍යා කර නෝ කියල ත ම තවලාට ඉතා. එති කොහොම වනත් ගිහි පැවිදි අපි හැමෝගෙම සිත් සතන් තුළ ඇතිවිය හැකි ඉතාම දුරුවල්ල මනෝභාවයක් තමයි ඊරිශ්්‍යාව කියන්නේ. අප ඒරුකාණය මහනා එකකහරු සමහර අවස්ථාව පැහැදිලි කරනවා මේ ලෝභ කරන මනුෂ්‍යයාට නංඒ ලෝභ කරන වස්තුව හරි තමන්ට ලැබෙනෝ. ඊළඟට දේශකරන කෙනා සමහර වෙලාවට තමන්ට බාධක වූ දෙයක් බැහැර කරගන්ඩ සමත්වෙන්ට පුළුවන් වේශය නිසාහරි. නමුත් මේ ඊර්ෂ්‍යාව කියන කලේෂය හරි පුදුමයි ඒකෙ මොකක්වත් තමන්ට අත්පත්වෙන්නේ නෑ. සත්තුමරණ කෙනට මස්ටිකහම්බ වෙනෝ හොරකම් කරනගෙනට හොරකම් කරන දේවත් ලැබෙනෝ. ඇැබැ ඊරිශ්‍ය කරන කෙනා අතේ තියෙන සල්ලිවියදන් කරගෙන කාලය ශ්‍රමය ධනය වැය කරගන තමන්ට පාඩු කරගන අනුන්ට ඉරිශ්්‍යයා කරන්න ඉදිරිපත් වෙනවා. එතකොට ඒක හරි පුදුම මිනිස් මනසි තියන ඉතාම දුරුවලමක්්‍රේෂධර්මයක් තමයි ඊර්ශ්‍යාව. එතකොට මොකක්්ද ඉර්ශ්‍යාව කියලා කියන්නේ අනුන් සතුදේ ඉවසන්නට බැරිගතිය දරන්නට බැරි ගතිය එත අනුන් සතුදේ කියලා කියන්නේ මොකද්ද කියන එක නායක හමුදුරු පැහැදිලි කරනවා අනුන් විදින සැපයට අනුන් ලබන ලාභයට ගෞරවයට කීර්තියට ප්‍රශංසාාවට තනතුරට නොකමැතිවන ස්වභාවේ ඒවා නොයිවසන ස්වභාවේ ඉර්ශෂ්‍යාවයි. එයද සත්්‍යයන්ගේ සිත්්ධී නොයෙක් වෙස්වලින් පහළවේ. එතකොට මේ කියන ලාභ ගෞරව කීර්තිය ප්‍රශංසා තනතුරු මේ ඕනම දෙයක් සම්බන්ධ ඉරරිෂ්‍යයා ඇත්වවෙන්න පුළුවන්. පොදවේෂයන් මහතයා ඉරිශෂ්‍යාව ඇතිවීම පදනම තමයි තමනුත් උනන්දුවෙන තමනුත් කැමතිවෙන දෙයක් තව කෙනෙක් සතුව තියෙනවනං එනත්න් තව කෙනෙක් එහෙම දෙයක් ලබාගන්නට උත්සාහවත් වෙනවනං තව කෙනෙක් එහෙම දෙයකින් ඉදිරියට යනු අපෙනවනං අන්න්‍යවා සම්බන්ධව තමයි ඉීර්ශ්‍යයාාව ඇතිවෙන්. එකන එක පදනම තමයි ඒ අනිත් කෙනාට තියන දේ ගැන තමනුත් උනන්දුවීම. තමන් උනන්දුවෙන් නැතිකාරණ සම්බන්ධව තරම් ඊර්ශ්‍යාව ඇතිවෙන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත්. අපි හිතම ෂ්‍යහන් මහත්්‍යයට වාහනයක් තියෙනවන ඒක සම්බන්ධව ඊවිශ්්‍යාවක් ඇතිවෙන්නේ වාහන ගැන උනන්දු වෙන කෙනෙකුටයි. වාහන ගැන කිසීම උනන්දුවක් නැති කෙනෙකට සයහන් මහතට එක වාහනයක් තිබුණත් ඒ මනුසයට ප්‍ර්යන දෙකක් තිබ ප්‍රශ්නයන වා සෙල් එකක් පවත්වගෙන ගියත් ඒමනුසයට එච්චර අමාරුවක් නෑ ැ අමාරුව එන්නේ වාහන පිළිබඳව උනන්දුවන කෙනෙකුට. එතකොට අපිහිතම යම් කෙසි කෙනුට ධනය පිළිබඳව මලමුදල් පිළිබඳ උනන්දුවක් තියෙන. එතකොට ඒතනැත්තාට අනිත්තය ලඟ තියන මලමුදල් සම්බන්ධව තමයි ඉරිශ්්‍යයා මතුවේ. සමහරුන්ට වාහන ගෙන ච්චර උනන්දුවකු නෑ ධනයගෙන චර නන්දුවකුත්නෑ සමහරුන්ට ඕනකම තියනෙ සතුටිං ඉන්න. ඒ සතුටිින් ඉන්ඩ ඕන කියලා හිතන තැනැත්තාට ඊර්ශය ඇත්වෙන කුමක් සම්බන්ධ. අනිත් අඇගේ පවුල් ජීවිතල සතුට සම්බන්ධුව. ඒක හරි පුදුමයි සමහර වෙලාවට අල්ලපුගෙදර බිරිධ සැමියා එකට වාඩි වෙලා සතුටිින් සෙනෙහසින් කතාභහ කර කර ඉන්නවනං ඒක දරාගන්න බැරුව කොඩිවින කරන්න හූනිියන් කරන්න පොල් ගහන්න එහෙම ක්‍රියාත්මක වෙන මිනිසු ඉන්න. එතකොටට තමන්ට ඒකින් සිද්ධ වෙන අල්පමාත්‍ර යොකවත් හානියක් නෑ. සහහිම කරගල ඇති වැඩකුත් නැ වැඩුත් ඇැිල්ල පොළ ගැවයි කියලා ඕුණියන් කළයි කියලා මොකක්කාවා සිද්ධවන දේකුත් නෑ. ඉතිං සමහර වෙලාවට වර්තමාන සමාජ රටාවත් එක්ලා ගොඩක් අපට ප්‍රකට වෙන අවස්ථාව අඩුවන්න පුළුව දැන්ඔය අපි පුංචිකාල එහෙම නම් ගා අපි දැකලා අහලතියනව ගම්වලහෙම හරියට වගේ සිදුව. ඇති ඒකට හේතුව තමයි අර තමන් අපේක්ෂා කරන සතුට ආදරය සෙනහස තමන්ගේ පවුල් සංස්ථාව තුළ තමන්ට ලැබෙන්නේ නෑ. හැබැයි තමන්ට ඒකේ ඕනකම තියනවා අවශ්‍යතාවේ තින එතකොට අනිත්කිෙනාළඟ එක තියෙනව දකිනකොට තමන්ට දරාගන්නගෑ. එතිං ඒගොල්ලන්ට අනිත්මිනිසු වාහන ගත්තායි කිය ප්‍ර්නෙකුත් නෑ සල්ලි තිබුණයි කිය ප්‍රශනෙකුත් නෑ ඒ නසයට එකම අමාරුව අනිත් අය සතු ටිගින්න එක. එහමකද. තවන් ඒදේ ෆේක්ෂ කරන තමන්ට ඒදේ අහිමි නිසා. ඊළඟට තනතුරු පිළිබඳව බලාපොරොත්තු වන කෙනට අන්නගේ තානාන්තර පිළිබඳවයි ඊර්ශ්‍යයා මතුවෙන. අධ්‍යාපනය ගැන උනන්දුුව වන කෙනට අන් අගේ අධ්‍යාපන සොදුසුකම් ගැයි ඊර්ක්ෂ්‍යයා මතුයි. කීර්තිය ගැන උනන්දුුව වන කෙනාට අන් අගේ කීර්තිය පිළිබඳවයි උනන්දුව. පිරිවර ගැන උනන්ද වෙන කෙනට අන්න අගේ පිරිවර ගැ ඊර්රිශ්‍යයා ඇත්වෙන මෙද මේ විදිහයට. තමන් යමකට කැමති වෙනවාද යමක් අපේක්ෂා කරනවාද ඒ සම්බන්ධව තමයි ඒ තැත්තාට ඉරිශ්‍ය ඇති වෙන. එති පුද්ගලයකුගේ බලාපොරොත්තු රුචිකත්වයන් කොච්චර පුළුල්ද ඒ තරමට ඔහුගේ ඉරිශ්‍යයා පුළුල්ලන. ඒ කියන්නේ දැන් වාහන වලටත් කැමති සල්ලි වලටත් කැමති දුරට කඩවලටත් ඉදු කඩවලටත් කැමති සතුටි ඉන්නත් කැමති තනතුරුවලටත් කැති කීර්තියටත් කැමති පිරිවරට ැම දැම ඔක්කොටම කැමතිවනකොට අනුල්ලඟ මොක් තිබත් ඒ මනු සැට දරාගන්නුවෑ. එදර හම්දන ඒකතම ර්කෙන රුසියාවට ඩාලකුයි රිසියාව කියලා යාව කියලා. එතකොට ඒ ඒ මිනිස් මනසේ විවිධත්තේ මත තමයි. එතකොට ඒ විෂ්‍යාව කියන එක අපට හඳුනාගන්න වෙන්නේ එති පොතජ්ජන සත්වයින්ට බලාපොරොත්තු කියනේවා එහි සීමාවක් නෑ. ඒවා සීමා රහිතයි. එබඳු සීමමාා රහිත බලාපොරොත්තුව ඇති සීමමා රහිතා පේක්ෂා ඇති පුද්ගලයට ඕනම කාරණයක් සම්බන්ධව ඊරිශ්‍යාව මතු වෙන්න පොළුව. ඇති අන්නේ ඊර්ශ්්‍යාව කොහොමද වංචක ධර්මයක් හැටියට මතු වෙන්නේ. කියන කාරණය තමයි, රේරුකාණ මහනාක හාමුදුරුවෝ මේ ඊර්ෂ්‍යාවේ වංචක ස්වරූපය පැහැදිලි කරන න පැහැදිලි කිරීමේද මතු කරලා දක් දැහඳුනේ දැන් ඒකොටසට යන කලින් තවත් අතිරේක ප්‍ර්යක්කට හන් හිතුන ැන් හඳුන ගොඩක් වෙලාවට අපිේ ත්‍රීරෝධරත පසු පසේ ගහලා තියනවා. රුසියාවට වඩා ලොකුයි ඊරිසිාව. දියුණුවේ මග ඊර්ෂ්‍යාවනව උත්සාහයයි. පවත්දිහයටට හලා තියෙනවා දෙවියෝ දෙනකොට භතයව රවනෝකයහ එතකට හාමුදුරන්නේ ැන් එවැනි තත්වයකට දැන් ්‍රීරෝධරතථය කියයන්නේ සාමාන්‍ය ජනතාවතරේ භාවිතවට හල භාතරවානයක් තර එවැනි තැනකට පවායි කියමන්න එනවා කියන්නේ අපි හැමෝමතර මේ ඉරිසිාව අඩු වැඩි වශයෙන් සමට විශාල වශයෙන් තියෙනෝක කියෙනකන හාමුදුන් එතකොට එහෙම තියෙන කෙනෙකුට ඊරිසියාව තරමක් දුරට අඩු කරගන්න විදිහ. නොත් ොඩ කර ඩු කරගන්න විද ැ ෙඩක්කද හ තිබුත් අඩු කර ඩුර ද රි ි ප බුණත් හො අද රග රග හ ඇතටම ඒ ඊරි්‍යාව අඩුකර ගණ්ඩ නං ඉස්සරලාම පිළිගණ්ඩෝන තමන්ඟ ඊරශ්‍යාව තියනවා හෝ තමල්ල ඊරශ්‍යාව තිබිය හැකී කියන බව. තියෙනෝකි ලකපාට තමන්ට පෙන් නැත්තං තමන් ප්‍රතජ්ජනයෙක් නිසා තමන් තුල එබඳු ඊවිශ්‍යාවක් මතුවිය හැකි කියන අන්නේ සම්භාවිතාවත් අඩු තර්මින් පිළිගන්නු තම හිතට අවංකව අහිතට අවංකව එක යන දැග. දැන් තමන්ට පේෙන් නැති දෙයක් මගේ ළඟ තියෙනවා කියලා තමන් හිතාගෙන නං එතනත් තියෙන්නේ රැවටීමක්න රැවටීමක් හෝ එහමනැත්තං අර හීනමානයක් වෙනවා. දැ ඊර්ශ්‍යාව තමන්ට තියෙන බව තේරෙෙන්න නෑ ඉතින් අපි නඟ හරිීයට ඊර්ශ්‍යයාව තියෙනවාන කියලා හිතනෝ නං එතනත් පොඩි රැවටීමක් තිය රැවටීමක් යන නැති දෙයන්නම තියෙන දෙයා. හැබැ තියෙන බව දන්න නැත්තුවුවම ඔහු තියෙන බව පිළිගෙන. එතන තියන්නේ රැවටීමක්. හෙම හරින්නෑ. ද මේ දහම් කතාවෙදී අපි විශේෂයෙන්ම අ අවංකභාවේ. උජූච සූජූජ තමන්ගේ හදවත තමන්ගේ මනෝභාවයන් පිළිබඳ වඩාත්ම අවංකවෙන්නටන. ඒ අවක භාව තිම නොත්තිතර ඒව තේරුම් ගන්න පුොුවන් වෙන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත්. සම්මාදිිට්ටිය සම්බන්ධෝ කතා කරනකොට සැරවුත් මහරහතන් වහසේ සමාධදිට්්‍යි සූත්‍රයේී දක්වන්නේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානති කුසල මූලංච පානති සම්මාධිට්ටිය නිවැරදි දැක් ඇතිවෙන්න නම් අකුසලය දැනගන්න තුන අකුසල මූලේ දැන ගන්න තුව. දැ මට ඊීර්ශ්‍යාව තියෙනවා කියලා ම පිළිගන්නවනම් අනුම් කියන නිසාමට ඊර්ශ්‍යාව තියෙනවා කියලා පිළිගෙන හරිියන්නේ එතකොට මටහිතන නිසා ට ඉීරිශ්‍යයාව තියෙනවා කියලා පිළිගෙන හරියන්නේ. මට ඉරිශ්‍යාව තියෙනවා කියලා පිළිගන්නවා නං. ඇයි මං පිළිගන්නේ මෙන්න මේ ඊීර්ශ්‍යාව මතු කරන මූලය මගේ ළඟ තියෙනවා කියන බව දැනගෙන මේ හේතුව නිසයි මේ පලයගොඩනැගෙන මේ හේතුව නිසයි ම මේ ඊරිශ්‍යාවයි කියලා හඳුනග. ෂයන් අතර්තයමම කියෙනේ තර දැන් මගේ හිතේ ලෝභය තියනවා කියලා කිය නොන හෙමෙනැත්ත මගේත් මං ාතින් මෙන්න මේ වැරද්ධ සිද්ධ දෙෙනවා. කියලමන් පිළිගන්නවන නිකං අභූතක පිළිගන්න්ඩෝඕෑවා. දැමහර කියනවන ශයන් මහතට ඇහිලාඇති ගොඩා කෙලාවට අපට අත් දැකීම තියෙනව සමහර අපිත එක් අතාගෙන අනේ හාමුදුර ඉතින් අපට නං ඔබොහන්සරට වගේ මේවා තේරෙන්නේ නෑනේ. අපිති මෝඩයින හරියට ඉති අපි මේ හන ප්‍රශ්නේ මෝඩ ප්‍ර්නයක් වෙන්න පුළුවන් අනේ අනුකම්පා කරල මට කියල්. ඉතින් මමයිතකොටහනවා දැන් පැවිද්ධට වඩා ගිහියාට අඩුවෙන්ය තේරෙන්නේ කියලා කොහෙදහෙම සමමුතියතිී. පැවිදධාට තමයි වැඩියෙන් තේරෙන්නේ ගහියාාට අඩුවෙන් තේරෙන්නේ පැවිදදාා තමයි යානවන්ත ගිහියා මෝඩයි එහෙම එකක් කොහෙදතියෙන්. බුදු හාමුතුරුවන්ගේ කාලයත් අදටත් ලෝක වෙන්න පුළුවන් භික්‍ෂුව ප්‍රතජ්ජනයි, ගිහියානාගාමි වෙලා. ඉති හැමතිස්සේ පැවිද්ානම් ප්‍ර්ඥාවෙන් වැඩි ලෝක ගිහි ඔක්කො හෙමඉද හාමුදුරුවමේ පය රහත්තයෙන්. නෑ එහෙමන හාමුරුව මේ සහර ඉ ද ගිහිවරහත් වෙ දයේ. ඒමකක් නිසාද හාමුදුරුවට වඩා ගිහිට ප්‍රඥාව තිමිත්්චනද. එ හැමවිටම ගිහියාට වඩ හාමුතුරුව ප්‍රඥාවන්තයි ගිහියාට වඩ හාමුතුරුවන්ගේ දැනුම වැඩි හැමතිස්සම ගිහියායින්න පල්ලෙහා දැනුුව එහෙම කියන්න වැෑ. එතකොට ඒ වගේ දේවල් අපි පූර්ුව නිගමනවලට එන වනං ඒ එන්නම යම්කිසි හීනමානයක් එක එතකොට හීනමානය යුක්තව අපිල් ට නැති දුරුවලකං අපට ආර උඩ කරගන්න වනම් ඒත නැත්තාටත් යතහර්ථය දකින්න බැහැ. එතකොටට තමන්ළඟ නැති යහගුණ මගලා තියනොයි කියලා හිතනවාන තකොට ස්‍ය මානයේමතු න්න ොුවො. හාමුදු රොමණවාද දන්නේ අපි තමයි දන්නේ. එමෙනත් හාමුරුවන්ට හිතනවා ගහි අපිට ගිහිිය මොනවාද දන්නේ. අපින මේ ධර්මය දන්න. එදකොට එහෙම හිතන්න බෑ. එහෙම කියන්න බෑ. තකට තමන් ධර්මය දන්නවා කියලා කියනවන මොන පදන මක් තුලද දන්නවා කියලා කියෑන්න. තමන් ඒ එක වැටහෙනවායි කියලා කියනවන මොනපදනමක් තුල දේක වැටහෙනෝගැ. එතුළ අන්න එහෙම සහේතුක බවකි. මේ කුසලය මා සතුව තියෙනවා මේ ගුණය මා සතුව තියෙනවා කියලා කියනවා නං ඒක සහේතුකව දකින්න ඕන. තමන්ට හිතන නිසා නෙමේ. ඒවගේම මේ දුරුවලක මගේළඟ තියනවා කියලා කියනවා න ඒක සහේතුකව දන්න පුළුවන් න්න එහෙම උනොත්ත හතන සැබෑ සම්මාධිට්ටියක් මතුවෙන්. එතකොට අන්න ඒ වගේ මගේලඟ ඊර්ශෂ්‍යාව නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවනම් ඒකනිකන් හිතලුවක් හැටියට කියලා හරියන්න. ඊර්ෂ්‍යාව නැත්තන් ඊරිශ්‍යාව නැහැ කියලා කියන්නේ කවර පදනමක් මත. කවර හේතුවක් මතුද ඒකට මොනවිදදිී ප්‍රත්්‍යවේක්ෂණය අද කළේ. කොහොමද තමන් සති සම්පජානයේ පත්වලා තියෙන්නේ. තොට අන් එෙම පැහැදිලි පීක්ෂණයකින් පස්සේ තමන් තීරණය කරලා තියෙනවාවනම් මගහිත ඊවිශ්‍යාව නැහැහෝ ර්ෂ්‍යාව අඩුයි කියලා ඇත්තරම සහන් මහතා ඊවිශ්‍යාව කියන්නේ දේශමූල මනෝභාාවයක් දේශෙන් තම ඉරිෂයාව මතු දේශය කියලා කිවවේ අරමුණෙහි ගැටෙන ගතිය. එතකොට අරමුණෙහි ගැටෙනගතිය වූ දේශය දුරුවන්නේ අනාගාමී භගේ. අනාගාමී නොවෙනතා කල් ඒතැනැත්තට මගේ ලගේ ඊීර්ශ්‍යාව ඇත්තුවෙන් නැහැ කියලා ප්‍රතිඥ්ඥාදෙන්ට පහසු නැහැ. එති එහම ප්‍රති්ඥාවට ඒත නැත්තයි නවන එහම නම් ඔහුට්ට පුුවන් වන්නඩ ෝට ම හැම තිස්සම සති සම්පජජයගඉන්න. මතා අනාගමේලා නෑ හැබැ හැම මොහොත්තකම සිහියෙන් නුවනින් ඉන්නේ. ඒ නිසා මගේ මනස ීර්ෂ්‍යය ඇත්තුවෙන්ඩ විදිහක් නෑ ම හොඳ කල්පනාව මගේ මනස කනේ. අන්න එහෙම ප්‍රතිච්ඥාවක් දන්ඩ පුළුවන්න ගැටලුවක් නෑ හෙම නැතිනම් අනාගාමි වන තෙක් ඒතැනැත්තා තුළ ඉරිෂ්‍යාව සූක්ෂම විදිහට ඇතිවෙන්න පුළුවන් ඒ ගැන පරිීක්ෂාකාරී වෙන්න ඕන. අනිත්කාරණය තමයි මන් ලඟ නැතිදේවල් තමන් එකං ආෝපනය කරගන්නඔන්න ආති අපි හරි දුරුවලයින අපේ මනස ඕන තරං ඉනිශයාව මතුවවෙන්න පුළුව. එහෙම හිතුවයි කියලා තමන් යහපත් පුද්ගලයක්වෙන්න නිකන් මේ අහකතියන කුණ ගොඩවල් තමන්ගේගේ දාගත්තයි කියලා. අපි ඉටතින් තේරෙන්වෙන අපි මෝඩයිි අඥ්ඥානය අපි ලඟ හරියට කෙලෙස් තියන. අපි ඉතින් ප්‍රතජ්්‍යනයන එහෙම කිව්වයි කියලා. එක නිවට බවවිනා. ඒ නැගී සිටින්නට කාරණයක් න එනිසා සයහන්මහතය අහපු කාරණ ඉතාම් වැදගත්න් අපි කොහොමද මේක ටිකක් අඩු කරගන්න අඩු කරගන්න නං ඉස්සරලාම තේරුම් ගන්නට ඕනෑ තමන්ළඟ ඊර්ශ්‍යාව තියනවා හෝ තිබිය හැකී කියන ඒ සම්භාවිතා. එතුො ඒකත් තරා මූලික දිහට නෙමේ මූලයක් සහිතව තමන් ඉස්සල්ලා තේරුම්ගන්න. ඊට පස්සේ තමන් ප්‍රත්්‍යවේක්ෂා කරන්න ඕන, ඒ ඊවිශ්්‍යාව මට ඇතිවෙන්නේ කෙමඳු කෙබදු කාරණ ගැනද. අන්න එතනද අපට වැදගත්වවා අර අපි මුලින් කිව්වටික එකන්නේ කුමක් ගැනද මට වැඩිපුන උනන් දුව ඇති වෙන්නේ. මොනවා ගැනද මං කැමතිවෙන්නේ. ලෝකයේ මොනවාද අත්පත් කරගන්න මට ඕන වෙන්න. ඉතින් එහෙම අත්පත් කරගන්නට අවශ්‍යයම් යම් පැතිතමන්ට දැනෙනවනං අන්නේ පැතිවලින් ඊර්ශ්‍යාව මතුවෙන්න පුළුව. ම නිතර ප්‍රත්ේක්ෂා කරන දෙයක් තමයි ධර්මදේශකයේ හැටියට. මගේළඟ මේ ධර්මදේශනන් සම්බන්ධව ඊර්ශෂ්‍යාව මතුවෙන්න පුළුව. එකන්නේ දැ රටේ ධර්මදේශකයේ හැටියට ප්‍රසිද්ධ වෙනකොට ඒ පිළිබඳව ගෞරවයක් ලැබෙනකොට. අන්‍ය දේශකයනන් වහන්සේලා හොඳින් ධර්මදේශනාවක් කරනවා ඇහෙනකොට ඒ ගැන අනිත්තායි ප්‍රසංසා කරනකොට, මගේ මනසේ ඊර්ශ්්‍යාව ඇත්තිවෙනවද. එතකොට භික්‍ෂුවක් හැටියට ඒ ඉර්ෂයා මතුවෙන්ඩ පුළුවන් පහසුම තැන. එති ඒ නිසා අන්න ඒ වගේ අපේ මනසේ ඒ සම්භාවිතාව මතුවෙන්න තියෙන්න්නේ මොනමොන පැතිවලින්ද. ඒ පැතිපිළි මඳෝ සැලකිිමත්වෙෙන්න්න ඕන ඒ සම්බන්ධව යම් කාරණ අහන්න දකින්න ලැබෙන කොට ඒව සම්බන්ධව අපි ප්‍රත්්‍යවේක්ෂා කරල බලන්න ඕන මෙතැනදි මගේ මනස වැඩ කරන්නේ කොහො. දැ එබඳු තැනකද අපි කොහොමද හිතල බලන්න කියලා උදාහරණයක් හැටියට මව කියන්න දැ ගන්න බහන්සේ කිසිම ඉරිසිාවක්ත උහන්සේ කියන්න දන්නේ. නි ත් වත හන්සේ මොුවගේ විදිරිරද ත තන්න ප්‍රංගන්නක ග ඊර්ෂාවක් ඇති උනොත් විතරක් නෙවේ ඇතිවන්නඩට සම්භාවිතාවක් තියෙන තැනකද අපිකොහොමද ඒ ගැන හිතන්න ඕන කියන එක මම හිතල තියෙන කාරණයයක් ම එක ඇනති ඒ අනුසාරෙන් අනිත්තායට වශ දේවල් වලට පිඩියම් හදාගන්න පුළුවන් දැන් අප හිම අපේ මනසේ ඉරෂ්‍යාවක් මතුවන්න පුළුවන්න්නේ ධර්මදේශනාව පිළිබඳව අපට යම්කිසි ගෞරවයයක් ප්‍රසාධයක් කීර්තියක් ඇතිවෙනකොට. තවත් හොඳදේශකයනන් වහන්සේලා මතුවෙද්දි අපේ මනසේ ඉරිෂ්‍යාවක් ඇතිවන්න පුළුවන්. ඒ නිසා එමු තැගලදි මංකල්පනා කරන්නේ නේ විදියට ඇත්තටම දැම් මේ ලංකාවේ මහජනතාව ගත්තැන් පස්සේ කෝටි දෙකකට වැඩි ප්‍රමාණයක්ඉන්න. දැඟතකොට ඔය කෝටි දෙකටම බණ කියන්න මට පුළුවන්. එතකට ඒ කෝටි දෙකටම මම බණ කියන්න ගියොත් එ මට මේ නිදාගණ්ඩවත් වෙලාවත් තියේද. එහම තිය නෑ. ඊඟට එහෙම නං ඒ කෝටි දෙකට බණ කියන්ඩ තවත් බොහෝ දක්ෂකන්තියන භික්ෂුන් වහන්සේ ගොඩ නැගන්නවන්න. ඊළඟට දෙවනිකාරණය තමයි ඇත්තටම දැන් එක් එක් කෙනගේ රුචිකත්වයන් ඒක විදිහයට ද මම දහම් කරුණු විස්තර කරන විදිහ කෙනෙකොට ගෝචර වෙන්න පුළුව ඒ කෙනෙකොට හොඳට දැනෙන්න්න පුළුවන් හැබැයි ඒ ඒ ක්‍රමේ දැනන්නේ නැති වෙනත් ක්‍රමයකට දහම් කරුණු පැහැදිි කර හම දැනනා ඉඩ පුළුව එනම් ඒ ගොල්ලන්ට මගේ ක්‍රමය හරියන්නෑ වෙනස් ක්‍රමේකට දහම් කරුණු පැහදිලි කරන වික්ෂූන් වහන්සෙලා සමාජගත වවා තු එහෙමමාජ ගතව නොත්තමයි ඒ පිරිසට යම් යම් දෙවල් දනව හොල නෑ උදාහරණයක් හැටියට ගත්තොත් සැරුත්හා මුදුරුවෝ මහා ප්‍රාඥ්ඥයි. හැබැයි බුදුහාමුදුරුව වැඩඉන්න කාලේ සියලු දෙනාම සරියුත්හා මුදුරුවෝ ළඟ මහන වඩ ගිය නෑ. ඇතැමයි සරියුත්හාමුදුරල්ලට ගිය තැම්මයි මුගලන් හාමුදුරුව ලගට ගියා ඇතැම්මයි මහාකාශ ම මහාකාශ හාමුදුරුවෝ කියන්නේ බොහෝම දැඩි ප්‍රතිපත්තියනකෙන. එකැන න්වහසේ දුතාංගනය පුරුදු කරන්න එතකොට සැරුත්හාමුදුරෝ කියලා කැන බහෝම උසස් ප්‍රතිපත්්‍ය තියනවා හැබැයි හරීම මුදුම ලොක් චරිතය. එතකොට මාකාශමහරහතන් වහන්සේ ගත්තැන් පස්සේ එහෙම එකන උන්වහන්සේගේ මුදුමලොක් මනෝභාාවන්තියෙන්න්න පුළුවන් හැබැයි අයට ප්‍රතිචාර දක්වන කොට ඊට වඩා බොහොම තදින් ප්‍රතිචාර දක්වන විදිහේ ස්වභාවයක්ත මයි ම හඳුනා ැරතියෙන එක වෙනස්ස එන්න පුළුවන්. එතකොට නමුත් ඒ මහාකාශ මහරහතන් වහන්සේ ළඟටත් විශාල පිරිසක් ගිය ශිෂ්‍යය හැටියට ඉහිල්ලා උන්වහන්සේ ළඟ පුරදුපුහුණුනා. එළඟට ආනන්ද හා මුදුරුවන්ට කැමති පිරිස උන්හන්ේ ළඟ ගිහිල්ල පැවිදිවුණ. මුගලං හාමුරුවන්ට කැති උන්වහසේ ළඟ හිලා පැෙදිව. එතකටඒ හැම දෙෙනාවත් අවසානය මාර්ග පල ලැබුව. ද තුර ප ා න්ර ුදු ොක් නිසා උන්හන්සේ ඟට මැල්ල හන ෙන්ඩ න න්හන්සගේ ්‍රාක ෙන් න කිය නියම යක්ක් නෑ අරක් එක්කෙනට එකඒක ගුරුවරයා දැනනෙ මනසට කුමක් නිසාද ඒ සසර ගමනේ ඒ ගුරුවරු තමයි ඇසුරු කරලාතියන්නේ ඒ විදිහේ ධර්ම විවරණයකට තමයි ඒයි ප්‍රියවෙලාතිීන් ඒ ධර්ම විවරනේ තමයි ගොල්ලන්න හොඳට මනසට අවබෝධ වෙන්. එතව අන්නඒ කාරණ නිසා ලෝකේ විධ ගුරුවරු නිර්මාණය වෙන. ලෝකෙ විවිධ දේශනා්‍රම නිර්මාණය ධර්මය විකෘති කරලා විනේ විකෘති කරන එක ගැලපෙනනෑ. නිවැරදි ධර්මකාරණා නිවැරදි විනේ කාරණා කියනවනං ඒවා විවිධ ක්‍රමවලට සනිවේදනය කිරීමේ හැකියාව ඇති කණ්ඩායම් සමාජය තුළ හිටියොත් තමයි වැඩි දෙනෙකුට මේ ධර්මය බෙදා දෙන්න පුළුවන් ව. එති මට කරන්න පුළුවන්ඒ එක ක්‍රමයකට විතරයි. එකඒ කමයට කියන්න ඒක මොක මොනක්‍රමේද කිය මන්දන්න හමරමේ මං කියන්න කරම එක කෝටි දෙ මට බ ඒකත් කෝඩ් දෙකම ආටම කියයාගන්න ඒට පස තව ඒට ප වෙනත් භාෂාවලින් දහම් දෙසන්නටට. තුොට මට සිංහලෙන් විතරයි ම ධර්මදේශනා කරන තොට අනිත් ඉංග්‍රීසියෙන් අනිත් භාෂාවලින් බණ කියන්න පුළුවන් හාමුදුරු ඉන්නො. ඊට පස්සෙ පිටරටවල එකවුරුද්දකට මට දැ කරන තත්ත්වේ නිසා පහුගේ අවුරුදු දෙකේ අපි කියියනහ නැත්ත එක අවරුද්දකට මට උපරිම පුළුවන්නේ. මාස හමාරක් දෙකක් වගේ තමයි එකවරකට මට විදේසරට ගිහිලටයුතු කරන්න පුළුවන්න්න මොද මෙහහි ලංකාවී අනිකුත්ටයුත්ය කර එතකොට එති මං මාසය කමමාරක් විතක් පිට ගිල්ල මුළු පිට හැම රටක්මටආාවරනය කරන්න බෑනි එතන වැඩිමවුුණොත් මට එක අවුරුද්ධකට රටවල් දෙහිකට යන්න පුළුවන් වේ. එතකොට ඉතුර රටවල්ලට ගිහි බණ කියන්නේ කවුද. ඒවට තව පිරිසින්ඩොන් ඉලට ම යනට තව විවිධ රචිකත්වයන් ඇති ඉන්න පුුව මේ විදිහට එකින් එක කල්පනා කරලා බලනකොටට මම විතරක් නෙමේ තව දක්ෂකං ඇති විවිධ ශෛලීන්ගෙන් බණ කියන විධ ස්වරූපය මහජනතාවට ආමන්ත්‍රණය කරන විධ භාෂාවලින් බණ කියන දක්ෂ ස්වාමන් වහන්සේලා මේ රටට තව බොහෝ ප්‍රමාණයක් ඇතිවන්න ඕන එහෙම ඇති වුණුොත් විතරයි මේ ශාසනය හොඳින් පවත්තන්න පුළුවන්. ඇති එහෙම නං උන්වහන්සලට ඊීර්ශ්‍යයා කර හරින්න එහමිසක් ගොඩනගන් ඩිත් උනන්දවෙන්වන ගොඩනගැෙන ොනන් අතදෙන්ඩු. ඇති අන්න ඒ විදිහට කල්පනා කරනගොට අපටට ඊර්ශ්්‍ය වෙනුවට මුදිතා ගුණේ මතු කරගෙන කරුණාමෛත්‍රය ඇති කරගෙන අපට තව පිරිසකට උදව් කරන්න ක්‍රියාත්මකරයන්න පුළුවන්. ඉසම ඉරිසියාවක් නෑ අපේ හාමුදුරුවන් වහන්සේ කියන කාරණදිහා බලාග හිටියම මංකල්පනා කළේ අපේ හාමුදුරුව වගේම තව පිරිසක් මේ දහම් දිවයිනට පහල වේවා කියල. එහෙම උුණාන්න දහම් කියා දෙන කාරණාවලදි තරගයක් නෑ හමුදුරනි උපකාර පතිශේත්‍රයේ ගුරුවරුට මේ දැනු නම් ඒ අතර ගුරු අතර අතර මඟ අතර නොවෙන තරගන. මොත් කවුරුත් කාටවත් මේ ලෝක මඩගහන්නෙත්නේ. හමුදුරනේ දැන් ඊරිසියාව කියනකාරණාව ගැන් අපි වැඩදුරට සඳහන් කරගත්තා දැන් මට කියන්න ඉරිසියි කාලවේලා තරමක්දදුර ටික්මෝගේයා නිෂ්පාධතුමා සංඥා කලා ප්‍රධාන පාලක මදිට යන්න කෙේ නිසා ඔබ රිසියා කරන්න පා අපිට මිනිත්තු කිහිපයක් තප්පර කිහිපයක්ල බාදන ප්‍රධාන පාලක මදිරයටට හිල්ලෙන්න නවත අපි ඔබත් සමගින් මේ දහම් කරුණු සාකච්ඡා කරන්නට සූදානම් එෙනම් මේ නැවත අපිය අවස්ථාව ප්‍රධන පාලක මැදිරයටගහිගේ. නැතුරව යළිත් අපි සම්බඳතාවිලා බගන්නවා සියසරූප වහිනී සුගත පද විවරණ වැඩසටහනට. අද දවසේත්ත මේ වැඩසටහනට වැඩම කරන්න දේදුනී අපිෙරෙ අනුකම්පාවෙන් නම කියන්නට අවසර ආචාරයක කුල්පනනි සුදස්ස ස්වාමින්ටන් වහන්සේ හාමුදුරුවන ඊර්ෂ්‍යාව පිළිබඳව දහම විස්තරවනාආකාරය ඒ සමාජය අපි දකිනාකාරය සහ සමාජය තුළ ක්‍රියාත්මක වන අපයි ළඟ ඒ ඉරිසිාව ඇතිවෙන්නේ කොහොමද ඇතිවෙන තැනම ඒ තැන තිකරගන්නේ කොහමද අපේ වචනින්ක වොත් ලබ් ැනම ලොක්් කරගන්න කොහොමදගේ නාකාය බහන්සේ නාව පැදිලි කලා අපේ හමුදුරනේ දැන් අපේ අපේ දහම් ග්‍රන්තයේ සහන් වෙන පරිච්චේ දයන්ට අවධානයමු කළොත් පරර්ථකාමතා වේශයෙන් වංචක ඊර්ෂයාව කියන කාරණාවයි කතා කරන්නේ. හමුදුුවේ මේ දහම් කරන කොහමද දහම විස්තර වෙන්නේ සහම ග්‍රන්තයේ අපට සඳහන් වෙන් කොහොමදගේ නාකාරය දැන් පහැදිලි කරග සහන්මහත්ත නායකහාමුදුරුව මේ පොතේදී ඒ පරාර්ථකාමතාවේශයෙන් ඊර්ශ්්‍යාව වංචා කරන විදිහ ක්‍රම තුනකට පැහැදිලි කරනවා. ඒතමයි අපි ඒ කාරණම් එක තියෙන හැටියටම සාකච්ඡා කලොත් වඩා පහසුයි කියලා හිතනවා. පලවෙනි ක්‍රමේ තමයි කෙනෙකුට යම් කෙසි තනතුරක් ලැබෙන්නට යන කල්හි එයට නොකමැති තැනැත්තා කෙරෙහි ඒ ඊර්ශ්‍යාව සමහර විට පරාර්ථකාමතවේශයෙන් පහළවේ. එන් වංචිත වූ තැනැත්තේ, තනතුර ලදහොත් මොහු අල්ලස් ගැනීම් ආදියෙන් ජනයා පෙලන්නට වෙයි. එයින් මහජනයාට වන්නේ විපතක්කය. මොහොට මේ තනතුර ලැබීම වලක්වා ජනයා ආරක්‍ෂා කළ යුතුයයි සිතා තනතුර ලැබෙන්න්නට යන තැනැත්තා හට බාදා කරන්නට වන්නේ. එ වලක්වන්නට උත්සාහ කරන්නේ. මෙසේ කරන්නාව තැනැත්තාට තමා එසේ කරනුයේ ඊවිශ්‍යාව නිසා බව නොයටහෙන්නේ. ඔහුට තබා ඒ ක්‍රියාවට අනුකූලවන අන්න අන්ටද එය ඊර්ශ්‍යාව නිසා කරන්නක් බව නොයටහෙන්නේ. දැ මේ තමයි පලවෙනි කාරණය එකයන්නේ පරාර්ථ කාමතාවයි කියලා කියන්නේ අනුන්ට යහපත කරනු කැමති බව. ආත්මාර්ථ පරාර්ථ කියන දෙකෙන් පරාර්ථ වඩා ශ්‍රේෂ්ටයි කියන අදහසක් සමාජය තිය නවා. ඇත්තටම දහමට අනුව බැලෝොත් නං එහෙම කියන්න බැහැ. දහමට අනුව බැලුවොත් ආත්මාර්ථය සහ පරාර්ථය කියන දෙක සමමට්ටමක තමයි තියෙන. පරාර්ථයට වඩා ආත්මාර්ථය හොඳයි කියන්නත් බෑ ආත්මාර්ථයට වඩා පරාර්ථය හොඳයි කියන්නත් බෑ. මොකද මේ දෙක දෙකක් හැටියට අපට පෙනුනට එකමමූලයකින් තමයි ජනිතව. ආත්ම අර්ථය කියන්නේ තමන් පිළිබඳව යහපත. එතින් තමන් යහපතට පමණුවගන්න නම්. අයහපතෙෙන් වලක්වා ගන්න ඕනේ ැන තමන්ගේ මනසේ දුරුවලකං දුරු කරගන්න. යහගුණ අවධ කරගන්න. ලෝක ධර්මතා තේරුම්ගන්න කියනො ඒ ධර්මාණු ධරන් ප්‍රතිපත්තිය තම පහිටන්න. යමෙක් ධර්මාණු ධරම් ප්‍රතිපත්තිය පිහිටනවා කියන්නම ඒක ඔහුටත් එයහපතක් අනුන්ටත් යහපත. එතකොට ආත්මාර්තය තුලින්මයි පරාර්ථය ගොඩනග. ඒ පරාර්තය තුින්ම ආත්මාර්තය ගොඩනගේ. එනිසා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අත්තාානන් රක්හන්තෝ පරං රක්හති, පරංරක්හන්තෝ අත්තාානන් රක්කතේ. තමං රැකගන්නඩ ඕන කියලා යම් කිසි කෙනෙ හරියට කැපවෙලා කටයුතු කරනවන ඒතැනැත්තා ඒ තමන් සුරක්ෂිත කිරීම නිසා තමයි තමන්ගේෙන් ලෝකයටට සිද්ධුවන අනර්ථය වලක්වන්නට සමත්වය. යම කිහිතනවන ලෝකෙ සිද්ුවන අනර්ථතය වලක්වන්න ඕන කියෙ ලෝකෙට සිද්ුවන නර්තය වලක්වන්නට කටයුතු කිරීම තුළ තමයි තවුරක්ෂිත. රාණගහතයෙන් මම වලකින් ඕන කියලා මගේ පැත්ත ගැන හිතල මම සත්තු මරන්නතුව ඉන්නවාන ඒ මාවරැකගන්න උත්සහ කිරීම නිසා මගෙන් ලෝකෙට සිද්ධන විපත වලකිමු. මම ලෝකෙට විපත් කරන්නතු යි ඕෝන කිය හිත නොනන්ඒ ලෝකේ රැකින්න උත්සාහ කිරීම නිසා ම ප්‍රාණගහතයෙන් වලකි. එත ආත්මාර්තය සහ පරර්ථයක් ම මූලයක් තුළයි ව්‍රයාත්මකයෙන්. එනිසා ආත්මාර්තයෙන් තොර පරාර්ථයක්වත් පරාර්තයෙන් තොර ආත්මාර්ථයක්වත් නෑ. එනිසා අපට සමාජ සම්මතය හැටියට ආත්මාර්ථයට වඩා පරාර්ථය ශ්‍රේෂ්ටයි වගේ කතාවක් තිබුුණට ධර්මාණුකූලව එහෙම කියන්න බෑ මේ දෙකම එකම මූලයක් තුලින් ගොඩ නැගෙන කාරණා හැටියටයි අපට හඳුනාගන්නට වෙන්. කොහමනමුත් ආත්මාර්ථකාමී බව එතරම් උසස් දෙයක් නොවේ කියන අදහසක් සමාජගත වෙලා තියෙන මේක දැම් එතන් පදාල නැතිවුණනට ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕන මොකද සැහන් මහතය දැන් වචන කලින් කලටඒ වචනවල සමාජ භාවිතය වෙනස් වෙනවා අන්න එහෙම වෙනස් එච්ච විකෘති විච්ච වචනයක් තමයි මේක. ආත්ම අර්ථකාමී බව කියන එක ධර්මාන කූලෝ බැලුවහම් පහස්සේ ඉතාම ශ්‍රේෂ්ඨ කාරණයක් වෙනවා අපි දැ ඔයි පැහැලි කළ එකම තමයි පරාර්ථයට පාදක වේ. නමුත් අද ලෝකයා ආත්මාර්ථකාමී බව කියලා කියන්නේ ඒ කියන ශ්‍රේෂ්ඨාර්ථයෙන් නෙමේ ආත්ම ත්‍රෘශ්ණාවෙන් ක්‍රියාකිරීම තමයි අද ආත්මාර්ථකාමී බව කියන්නේ. ඒකයන්නේ මගේ වැඩේ කරගන්න මගේ ලාභය සඳහා මගේ සුවය සඳහා අනුන්ට මොනොවා වුනත් කමක් නෑ. අනුන්ට වෙන විපත හානිය අලාභේ කිසිවක් සලකන්නතු, මගේ ලාබය මගේ සුවය සඳහා කටයුතු කිරීම තමයි, අද හුඟක් දෙෙන ආත්මාර්ථකාමී කියල හඳුන්වන්නේ ඒකට කිව හැකි ධර්මානුකූල වචනය ආත්මාර්ථකාමී නෙමේ, ඇත්තට මෙ ආත්ම අර්ථකාමී නං එහෙම තමන්ට හානියක් කරගන්න. මොකද තමන්ට සම්පත් ලැබච්ච පමණට ලාභය සතුට ලැබිච්ච පමණට තමන්ට එයහපතක් වෙන්න නෑ. ඒවා තමන් පාවිච්චි කරන විදිහත් එක්කයි හොදක්ව නොද නරකක්ව නොද කියෙන තිීරණයට. එනිසා ඇත්තටම එතන තියන්නේ ආත්ම ලාභකාමී බව. එහම නැත්තං ආත්ම ත්‍රශ්නාවෙන් යුක්තව ක්‍රියාකිරින්. ඒක තමයි අද ගොඩත් දෙන මේ ආත්ම අර්ථකාමී කියයන වචනය හඳුනාගෙන තියරන්නේ. එතන වච්චනාර්ථ පටලව ගැනීමක් තියෙන්නේ කොහොමඋනත් පරාර්ථකාමී බව කියන්න එකට එහෙම විකෘතියක් ඇති වෙලත් නැහැ පරාර්ථකාමී බව සමාජය තුළ ඉතාම ශ්‍රේෂ්ඨ ගුණයක් හැටියට කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. දැන් එතකොට අපි මේ කතා කරන්න යන්නේ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න උදාර ගුණය තුළ කොහොමද මේ වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්න කියන එක.හි එක පැත්තක් තමයි වෙනනාය හාමුදුරුව මුල්. දේද පහැදිලි කරන්නේ කෙනෙක් තුළ මතුවෙන ඊර්ශ්්‍යාව මේ කියන පරාර්ථකාමී ස්වරූපය ගන්න පුළුවන්. එක කියන්නේ යම් කිසි කෙනෙක්ට තනතුරක් ලැබෙන්නේ න ඒ තනතුර ලැබෙනකොට ඒ තනතුර ලැබීම නිසා ඔහුට සිද්ධ වෙන ලාභය ඔහුගේ රහු තනතුරෙ ඉහලයාම කියන එක තකට තව කෙනෙකොට දරාගන්න බැරිවා දරාගන්න වැැරිවෙනකොට ඒක ඒස්වරූපයෙන් ඔහුගේ පැත්තෙන් නෙමෙයි ඒ ඔහුට පේන්නේ මෙ අට දැමේ තනතුර ලැබුණොත් එහෙමනම් ලොකුහානියක් සමාජයට සිද්ධ වෙනවා මේ තනතුරේ ගෞරේ රැකින්නෙන ට පසේ මේ මනුසය මෙතන ඉදල නිකං අයතා දේවල් කරන්න පටන් ගන්න මේ තනතුර පාවිච්චි කරල ඒකෙන් අල්ලස් ගන්නයි නොයෙක් දවල් කරන්න ලැස්ෙන හෙමුණොත් මජනතාවට ලොකුවලාභයක් සිද්ධ වෙන්නේ. එනිසා මේක වැලැක්වේ යුතුයි කියලා හිතෙනවා. එතකොට දැම්ේ. මම කිව ක්‍රම තුනකට ඇති වෙන්න පුළුවග. ද මේ මහජනයාගේ පැත්ත දැකලා මහජනයාට සිද්ධ වෙන හානිය වලක්වන්නට කියලා මේ වලක් වනවා. කෙනකොට ලැබෙන්ඩ යනද. ඒක පැත්තා. දෙවනි පැත්ත තමයි ඔහුටම සිද්ධ වෙන අලාභය දැකලා ඒක වලක්වන්නට උත්සාහ කරන්න. ඒ දෙවනි කමේ. තුන්වැනි ක්‍රමය තමයි. දැන් අපිහිතමු දානයක් දෙන්නට වගේ යනකොට ලබන තනැත්තාට හානියක් වෙනෝ කියලා ඒක වලක්වන්නට උත්සාහකට. මෙම්‍රම තුනකට මේ පරාර්ථකාම්මතාවේශයෙන් ඇතිවෙන වංචක ඊර්ශ්‍යාව ක්‍රියාත්ම කරන්න කපුුණො ැ මේ පලවෙනි ක්‍රේ ගත්ත හම ඒ කියන්නේ මොහුට මේ තනතුර ලැබුණොත් මහු මෙතන්ට ගියොත් සමාජයට ලොකු හානියක් වෙනෝ. ඒනිසා මේක වලක්වන්න ඕන. සයහන් මහතා මට හිතෙන්නේ දැ මේ කාලවකවාන වෙනකොට ලංකාවේ, හරියට මේසවරූපයෙන් ව ීරෂ්‍යාව ඔබ අවහන්සේක අහන්න තිිිය මුදුරන ැලූ දේශපාල කියව ලඟ නායකව ලඟ මේ වගේ මේසරූප ඇතිනවද කියලා එතකට හුගක් කොලාට දේශපාලඥෝ සම්බන්ධව පොදුමහ ජනතාවටත් පේ ීරෂ්්‍යාව ඇතියෙනවා. එකයන්නේ දැන් අපි හිතමකෝ දෙසීයවි සිපහම එපා කියලා කියන. දෙසිිය විසි පහම එපා කියන්නේ ඇත්තට මේ දෙසිය විසි පහේ තියෙන වෙනවෙන්නම අඩුපාඩු ගන්න හොයලද හිතලද කල්පනා කරලද මොකද වැරද්ද කියලා තීරණය කරල ඉතිහම් බැල පසේ එහම ලොකු විශ්ලේෂණයකට ගියායි ඉන්ඩ පුළුව හැබැයි සමහර කෙනෙක් එහෙම ගිහිල්ල නෙමේ. එතවට සමස්තයක් හැටියට තියෙනවා ඒ දෙසිිය විසි පහේ ඉන්නා ඒ ගොල්ලන්ට වාහන හම්බ වෙනවා ඒ ොල්ලන්ට ලොකු පඩියක් හම්බ වෙනවා ඒ ගොල්ලට අවුරදු පහක් ගියන් පස්සේ විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. එතකොට දැම් මේ නිකම්ම ඉඳලා මේ මිනිස්සුන්ට මේ ගොඩාත් ජාති හම්බෙනවා කියන එකට පොදු ඊරිෂ්‍යයාවක්මිනිස් සිත් සතන්තුල තියනවා. රට වැසි ඇතුළ ඇතිවෙන්න පුළුව. එතකොට දැන් ඒරිෂ්‍යාව රජුව මතුූ නොත් ඒක පුද්ගල බද්ධ ඊරිෂ්‍යාවක් කියන පැත්තරනේ මතුවෙන්නේ. ඒ නිසා ඒක එක්තරා රටයනාගතය ගැන හිතන. රටට යහපතක් කරන්න හිතන ස්රූපයෙන් ඒ මතු වෙනවා. ඒ සුටික ැන හිටියොත්නං රට යහපතක්වෙ නෑ න සුරුව. ත හදුේ ඔහන්සයෝ කියරට මට ද ඩාසර දෙ මුහුණුපොතේ පෞගිකාර අර ගෙවල් දරවල් ඩාබිත දැම්මට පස්සේ එක් තර පලකිරීමක් තිවුණම දැකපසිද පලකිරීම. හොඳ වැඩ යොහම වෙච්චේ. ච පොරකාලා හදපු ෙවල් දැන් එයාලට තේරයි කම්බිකූරක ගාන කියීද. මින්ති කොට්ටක ගාන කියද කියලා කියලා. ඉතිේ වගේ හරි විද්ධ සූක්ෂම සස්රූපවලින් මිනිස්සුන්ගේ ඊර්ශෂයා මතුවෙන බවපේ නවා. අනෙත්තක තමයි සැහන් මහතයි ඉක්මනටම එහෙම සමාජයක් කුලප්පු කරන්න කුපිත කරන්න පුළුවන් වෙන්නත් මේ කියන පොදු ීර්ශෂයා මිනි සිත්තල තියෙන නිසා. දැන් අපි අ පෙරදවසකත් කතා කළේ යර ඩිපෙන්ඩර් වාහනයක යනකොට කෙනෙක් යටවෙලා එති ඒඒ වෙනුවගේ රථේ ගිනිතියන්. තකොට පුද්ගලයෝ ඝාතනය වෙච්චේක අපට කොහෙත්ම අනොමත කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඒකට ඒ රියදුරාට දඩුවන් කිරීමත් වැරදිී කියලා කියන්න බැහැ. මොකද නීතියක් තියන්නේ ඒකටනේ නමු ඩිපෙන්ඩර්රත්තේ ගිනි තියන්න මොට. මොකද මේ ඩිපෙන්ඩ රතය ල්ලා මේ ිනිසු දෙන්න යට කර ෝන කිය යට කරගෙන ගියා නමේ ඒ රිය දුරාගේ තියන වැරදන. ොත්තේ වාහනයක්ත් එක්ලා මකද මේ ඇතිවෙන ගස්ෂටනය අ මේ ලොකු ලොහුවාහනවල මිනිස්සු යනවා අපට මේ අපි පයින් ගැනෝ තොට පයින් යන මනසය ගැ හැඟීම මක්නෑ. අසරණය ගැන හැගී මක් මෑ කියලා. අර. ගෙම්බා බේරගණ්ඩ ගැරඩියාට ගහන න්‍යය තමයි යන්නේ පිහඳ මේ වෙලාේ මේ කාල ට අ්‍යවශ පනිවියක් ඔබහන්සේඒක වචයක් කියවවා මික ගැ නවතහන තර ඔබහන්ස ගැ මේ මිනිස්ුළඟ තින ීර්ෂා කියන සාදකය මිනිසුම් උසිගැන්වීමේ කාරකයක් කියන කරනාවේ ඒ නන්නේ මිනිස්ු උසිගන්නන්ට පාවිච්චි කරන්න පුළුවන් ොන්දම මෙවලම තමයි ඊර්ෂ්‍යාව කුහකකම උත්සනක. එතකොටඒ මිනිසු තුල තින ඊර්ශ්්‍යාව වේගෙන් අවස්සන්න පුළුවන් ඇවිස්සීම සඳහා ඒකට හොඳ ලස්සන වචන පාවිච්චි කරන්න පුළුව ඒමකක්ද උඹලගේ දේ තමයි මේ තියාගෙන මුන් හොරාකාන්නේ. එතකොට දැන් අපේහිදේ තව කෙනෙක් කනවා කියලා දැනගත්තු ගමන් ඔන්න කොලප් වෙලා නවා රගන්න ගන්න ෝ එතකොට උඹලට සුව පහසුවෙන් යන්න තියන පෙට්‍ර ටික ගහගන තමයි මේ ගොල්ලු මේ ලොකුවාහන පදවන්නේ. එතොට මෙන්න මේ වගේ වචන පාවිච්චි කරපු ම ැ සයහන් මහත්තා මේක කියන්නට ඕන ප්‍රේක්ෂකයින්ට අපි කියන්නට උත්සාහකනන්නේ දේපානයෝ නිවර දෙතනක න්න ගො සාධර්ිකනක කන්න නේ ඒගොල්ලගේ කුණු ගොඩත් යන ය වෙනම හොයන්න ඕන අධින්න ෝන ඒ ඒ වෙනම සුේ දහමයි දේශපානය අපි කරන දෙකක් රිදක්. එතකොට එනිසා දමයි දේශපානයි පටලෝගෙන හරින්න. එතකොට අපි මේ කියන්නේ දේශපාන නච්චෙන්ගේ අඩුපාඩු තියෙන්න්න පුළුවන් දුර්ුවලකන්තියෙන්න්න පුළුවන්, ඒගොල්ලෝ නිවරදිව දේශපාලනය නැමති කාරය නොකර නොවෙන්න පුුවන් ඒක අපි වෙනම හොයලයකට පිළියම් යොදන්න ඕන. නමු ඒ ඒගේ යම්යම් කාරණ පාදක කොටගන්න අ පොදු මහජනයාගේ සිත් සතන්වොල සැඟවී තියෙන ඊර්ෂ්‍යාව වේගෙන් මතු කරන්න පුළුවන්. දැන් අපි දැක්ක පහුගේ දවසල සැහන් මහත දැන් රටේ දේශපාලනය පිළිබඳ අර්බුද්ධයක් තමයි මුලින්ම ඇතිවුණේ. ආර්ථිකර්ුදයක්ත් එක දේශපාන අර්බුදයක් ඇතිවුණ. ඊට පස්සේ සමාජයට එළියට ඇවිල්ලා යම් යම් ප්‍රසිද්ධයි කියනය විවෘත්තව කියන්න පටන් ගත්තා. මේ දළ දා මාලිගාව තියනෙ වරාජ සන්තක කර්ඩ ඕන පන්සල්ොල්ල තියනෙවා ගණ්ඩෝන ඔහොම කියල්. දැම් මේ පන්සල කිසිම සම්බන්ධයක් නැති තැනකට දැම් පන්සල ඇදළ ගත්තා. ඇයි මේ අර මිනිස්සුන්ගේ මනස තියන හාමුදුරු නිකං කකා ඉන්නවා. එතකොට මේ මිනිස්සුන්ගේ දේල් ගිල්ලා ගිහිල්ල පූජ කරනවා. එතවට මොනවද හාමුදුරුව අමුත්තුවෙන් කරන්නේ ඉතින් ඇයි මේ භික්ෂූන් වහන්සේලාට මේ තරම් මේ සංග්‍රහ කරන්නේ නඩත්තු කරන්නේ මොකටද කියන පොදු ඊර්ශ්‍යාව අර මිනි සිත් සතතුල තිය මච්‍රරකල් හැංගිලා තිබිෙන ඇඟිලා තිබුණ. එතකොට ැන් ගොඩක් සද්ධාවතියන්න කෙනෙකුට ඒ ඊර්ෂ්‍යයා වෙනුවට සද්ධාව මතු වෙන. ඒ සද්ධහ මතු වෙන කොට අරවාගේ ප්‍රශ්නයක් එන්න නෑ. මකොද සද්ධාව කියන්නේ කුසල් සිතක්නේ ඒ උසල් සිතක ඉර්ශ්‍යයා මතුවෙන්ට විදික් නෑ නිර්ශ්‍යයා කියන කුසල් තක්නෑ. තකොට එතන ඒකට ඉඩක් නෑ. හැබැයි ඒ සද්ධාවව යටපත් ච්චගම සදධාව කියයන බදු හා දුරුවන්ගේ ගුණ දන පහැදීම ධර්මය ගුණදැන පැහැදීම, සංගයාගේ ගුණදැන පැහැදීම. ඒ කියන සද්ධාවනමති සාධකයේ යටපත්වෙනකොට අර සැඟවිලාතියන ඊරිශ්්‍යාව විධ ක්‍රමවලින් මතු කරන්න ොල. එතකොට දැන් මතුනේ රටේ ආර්ථික සහ දේශපාලන අර්බු දෙයක්. ඒක පාදක කරගන දළදා මාලිගාව තියනෙ වරාජ සන්තක කරන්ඩයි. පන්සල් හාමුතුරන්ට දානය නොද ඉන්නන්නේ එකයි ඒ වගේ කතන්දර ටිකක්තවයි නිර්මාණයෙන. එදකොට ඉතන තනි කරමතියන්නේ අර ඇතුළට කැකෑරමෙන් තියෙන ඊර්ශෂ්‍යාව ක්‍රියාත්ම වෙන ආකාරෙ. ඊළඟට දේශපාලනච්ඥය සම්බන්ධ සමස්ත මහජනතාවට යම්කිසි ඊර්ශෂ්‍යාවක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ අය සැපවිදින ඒ අය යානවාහන පාවිච්චි කරන ඒ අය පිරිස් බලය පවිච්ිරන ඒයි කීර්තිය ධන බය පවිච්චි කන ස්රූපයක්ත් එක්කල්. අඩු පාඩු දහසක් තියන්න පුළුව අයික වෙනම කාරණය. නමුත් සූක්ෂම ඊීර්ශ්‍යයාවක් තමන්ගේ මනස තියන පුළුවන් ඒක සැනකින් මතු කරන්න පහසුයි අරවගේ කුලප්පු කරහ. ඒක තමයි අපි දැක්කේ ඔය ගෙවල් ගිමි තිබීමේ සිද්ධියොත් එක්. එතකොට එක්. එක පැය කීපයක් ඇතුළත සමස්ථය කළම්බල මහවිනාසයක් කරන්න පුළුව ඒමනි සතුල ඉරසි මතන්ද්‍රක මුළු රටකුුණ තලු කරලාදා ටන තලු කරලා දාන්න පුළුවන් එමොකද ඒ මූල බීජයන් සැඟවිලා තියෙනවා ඒ සැඟවිලා තියෙන දේ අවස්සන්ඩ පුළුවන් වාතාවරණයක් හැදුනහම ඒ වාතාවරණය තුළ අර බො බොරදිය මාළු බාන්න පුළුව අපේ රටට හැමතිස්සෙම වෙලා තියෙන්නේ ඔය අර්බුදය මයි සැහමතය. එකයන්නේ රටේ ඇතුළත ආර්ථික සහ දේශපාලන අස්ථාවර බවක් ඇතිවෙච්ච ගමන් යම්යම් විදේශ බලවේග සහ වෙනත් අවස්ථවාදී පුද්ගලයින් මහජනතාවගේ ඔළුව කුලප්පු කරලා කණපිටහරවනවා. කනපිට හරවලා ප්‍රශ්නය වෙනම එකන් හැබයි ඒගොල්ගේ අවධනය වෙනම පැත්තකට යොමු කර. යොමු කරලා ඇතුළත කැරලි කෝල්ලා හලා ඇති කරලා ඒ මහජනතාව විසින්ම අර පාලකින්ව පාවාදීල සමස්ත රටම තමන්ට අහිම වෙන තැනට පමුණවාගෙන තිෙන. එතකොටට අශ්‍යෝ වෙලදාංකර හිටපු මිනිස් සුන්ට පව ඇවිල්ලා මේ රට අල්ල ගන්න පුුවන් වෙලා තිනේ මහ දේශාලන දැුමක්තිවිච නිසා නෙේ. රවිදිහට ඇතුළත අස්ථාවර බව උදව් කරගන මිනිස්සුන්ගේ මනසේ හැගිල තියෙන දුරුවලකං අවසන්නට දක්ෂවිච්ච නිසා. ඉති එතකොට දැන් දැ දේශපාලනච්ඥා නිසා අපට රටාහිම වෙනවා කියන බයනම් මනිසුන්ට තිනෙ රට රැකගන්නනේ වැඩ කරන්න වන. රැකගන්නවා වෙනුවට පාවාදෙන්න්නට එත ට තියන රස්සාටිකත් නැති කරගඩ ග රට ගිනිතියන්න රාජ්‍යදේපල සහ පුදගලි දේපල පොදුදේපල විනාස කරන්න. ො මනිසුන්ගේ මිනිස්සු කැප වෙලා රැකී රක්ෂාරණය බලහත්කාරෙන් වලක්වන්න. එතර ඒවගේ රටක් සම්පූර්ණ ආර්ථික වසේ නැත්තට නැති වෙලා කඩා වැටන තට මග හදන්ඩ පෙළඹෙන්න්නේ ඇයිද රට රකින්න නඟ ඕන එහමන මේ වෙලා කරන්න ඇත පුළුවන්තරංගෝවි තැන්කරන්න බයෝගෑ හදන්න එතකොට බයෝඩීසල් හදන්න මේවටන ඒවට පෙළබෙන පිරිසක් සමමාජ ඉන්න. ඇතනම ප්‍රෘත්තිවල ආදිය නිකං අර වහැමති සේම පෙටල්පොෝ තෙල් පපෝලිින්ග ඇස් පෝලින් පෙන් පෙන්න ඉන්නවාගේ ඒවත් පෙන් න්නඩෝ නති දැන්යම් කිසි ප්‍රවණතාවයක් ඇතිවගෙන නවා ඒවා පිදතියවධාන කියම් කරනවා. එත නමුත් බහුලම ඒවා එලියට නැහැ. ඒවා මතු කරන්න් ඕන් ඒවා මතු කරකන මහජනතාවට දෙන්න ඕනෑ මෙන්න මේකයි මේ වෙලාව කරන්න ඕන්න හොඳම විකල්පේ. හොඳම විකල්පය මේක ඉති ඒ විකල්ප මතු කරන්න පුළුවන්න මිනිස්සුතුල ඊීර්ෂ්‍යාව මතු කරනවා වෙනුවට දේශය මතු කරන වෙනුවට මිනිස්සු තුළ හොඳ නිර්මාණශීලීි කුසලතා අවධිකරන්න පුළුවන් වෙලාවක්නේ. ඉති එහෙම කරන වෙනුවට ගොඩක් මාධ්‍යායතනවලින් කරන්නේ අ මිනිස්සුන්ගේ ඊර්ශෂ්‍යාව සහ දේශය මතුවෙන්ඩ පුළුවන් තැන් තමයි එළියට ඇද ඇදාදායි. එහෙම කරනකොට සමස්ථයම කණපිට යනු. එති කවදත් ලෝකය අවස්ථවාදී පුද්ගලයම් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ විදිහට තමයි අඩ මහජනතාවගේ සිත් සතන්තුල සැඟවිලා තියෙන පොද සත්ව ගති අවදි කර. මේ ඊර්ශ්්‍යයාව කියලාකැන එක්තර සත්ව ගතිය. දවේශය කියලා කියැන එක්තර සත්ව ගතිය. එක සත්ව ගතියක් කියලා කියැන්නේ දැ බලන්නකො බල්ලො දෙන්නෙකුට එකළඟ කෑම ටිකක් දන්න බල. එක්කම පින්ගානේ මස්සාරි මාළු හරියක් අනලා ඒකම පින්ගානෙන් අනපු බත්්ටික දෙපොලකට දානෝ බල්ලො දෙන්නකොට දාපු ගමන් එතන ඉන්න ඊර්ශ්‍යාව වැඩිබල්ලමකොද කරන්නේ පුගේකින් ටිකක් කාලා දුවගෙන යනු අනිත්්‍ය එකකාගේකට දෝන හිලලා ඒකින් පොඩ්ඩක් න ඒට පස්සේ ආයිදුවගෙන නවා මන්ගේකට සමටහද ත් කනක පත්ති ඒද ඒදන්න හාගන්න එතකට මේ අර අනිත් කනයකේ තමයි හොඳ මේක තියෙන්. එත මගේකේ නෙමේ කියන මේ ආකල්ප එතවට සතාසිපාව තුල තියන ඒ දුරුවල ගතිය මේ මිනිස් සිත්්තලත් මකද මනුෂ්‍යකයනි සත්වයෙක්න ඒවා පවතිනවා. ඇති ඒවා අවස්ථාවෝචිතව මතු කරන්න පසුබිම හැදෙනවා ඒ අපි අපි ගැ සැකිලිමත්තු වනේ නැති නම්. අපි නැවතත් සෙහිපත් කරනවා මේ කතා කරන්නේ දේශපානය ගැනවත් ඒ පනත්තන් දේපාලනච්ඥෝ සුද්ද කරන්නවත් නෙම මේ කතා කරන්නේ දේශාලනච්චයෙන්ගේ කියම් යම් අඩපාඩු යෙනවනම් ඒට වෙනම ක්‍රියාමාර්ග ගණ්ඩුවන. හැබැයි දේශපානච්චාගේ අඩුවහෝ රටේ ආර්ථිකර්බුදේ පාදකකොටගෙන තමන්ගේ චිත්ත සන්තානයේ දේශයි ඊර්ශ්‍යාවයි මතු කරගන්නවන ඒකෙන් පිරිහෙන්නේ කඩා වැටෙන්නේ තමතමන්. තොට රටවැසියන් තුල පොදුවේ ඒ දුරුවලකම බහුලව මතු වෙනොට. ඇති රටක් කොහොමද ගොඩනගන්න. ඇති ඒනිසා තමයි අර ත්‍රීරෝධ රථවල පවා ගාලතියෙන්නේ රුසියාවට වා ලොකු ඉරිසිාවගේෙන තොට ඒ ඉරිශ්‍යාව මතුනහම මේක ලංකාවනවේ රුසිාව වගේ එකක් වුණත් මේක විනාහ කරන්න පුළුව. ඒ තරම් වරපතලයි ඒ කියන ඉනිශ්‍යයා. ඇති ඒනිසා පුද්ගලයින් තුළ ඔය විදිහට අර මහජනතාවට සිද්ධ වෙන අනර්ථය වලක්වන්නට ඕනෑ. අනාගත පරපුරට සිද්ධ වෙන අනර්ථය වලක්වන්නට ඕනෑ. අපේ දරුවන්ට සිද්ධ වෙන අනර්ථය වලක් වන්න ඕන අපට රටක් තියෙන් ඕන අපට ජීවත් වෙන්න තැනක් තියෙන් ඕන වගේ ඒ ස්වරූපයෙන් මතුවෙන්න පුළුවන්. අ තමන් විරුද්ධ පුද්ගලයන්ට යම්නම් ප්‍රතිලාබ ලැබීම ඒ අය ශක්තිමත්වීම, පෘස්සන් නැති ගතිය. ඒ ඉර්ෂ්‍යාව මහජනතාවට කරන උපකාරයක් හැටියට මහජන සේවයක් හැටියට තමන්ගේ මනසේ මතු වෙලා අරායට ලැබෙන තනතුරු තානාන්තරාදී වලක්වන්නට ක්‍රියාත්මක වෙන්න ොළො.ඇති මේක රටක් සම්බන්ධව දේශපාලනය සම්බන්ධව ආයතන සම්බන්ධව හුගා ක්‍රියාත්මක වෙන්න පුළුවන් පොදු මානසිකත්වයක් මේ කියන පරාර්ථකාමතාවේශයෙන් මතුවෙන වංචක ඉරෂ්‍යයා. ඒ පරාර්ථකාමතාවේශයෙන් වංචක ඉර්ෂා මතුවන එක පැත්තා. පැතිකඩ තුනකින් එ පැතිකඩක් ගැන අපි හමුදුරු සඳහන් කලා හාමුදුරුවණේ තව පැතිකට දෙකක් තියෙනවා. සීමමිත කාලයක් තියනවා. එිනිසා ඔබවහන්සේගේ වටිනා කාරණා පැහැදිලි කරගන්න අපි නවත කාලියමු කරනවා. ඊළඟ පැතිකඩ දෙකනා එහන්ට පැහැදිි කන්නවා. පරාර්ථකාමී යම් කෙසේ සත්පුරුෂයකු විසින්, දුගියකුට උපකාරයක් කරනු දක්නා කල්හි දෙනතැනැත්තා හට ලැබෙන කීර්තිය ප්‍රසංසාාව නොයිවසිය හැකි තැනැත්තා කෙරෙහිද සමහරවිට ඊර්ෂා පරාර්ථකාමතාරූපයෙන් පහළවේ. එයට රැවටුණු ඊර්ෂාකාරයා පරාර්ථකාමයාගේ දීම සැහැල්ලු කොට හෝ. ලොවට කරන අනර්ථයක් වසයෙන් හෝ දක්වන්නේ. එ මනිසුන්ට මෙසේ නිකම්ම මුදල් දුන්නොත්න් රටේ අලසයන් යාජකයන් බෝවන්නේ නොය දැයි කියමින් දෙන තැනැත්තාට නින්දා හෝ කරන්නේ නොදෙනසේ අනුශසනා හෝ කරන්නේ ොර දැම්ම දෙවනි ක්‍රමේ. එකයන්නේ කෙනකොට යමක් දෙනවා එ දෙනකොට අර දෙ ලබන තැනැත්තා ගැ නෙමේ දෙන තැනැත්තාට එයින් ලැබෙන ගෞරවය කීර්තිය ප්‍රසාදය ගැ ඉරශෂයාාවමතු වෙන. ඒ මතුවිච්ච මන් අර දීම වලක්වන්නඩ උත්සාහග නො දීම වලක්වන්නේ ලැබෙන තැනත්තා ගැන අහිතක් හිතල නෙමේ මේ දෙන තැනත්තාට ලැබෙන ගෞරවේ ප්‍රසාධය තමන්ට දරාගන්න බැරිකමනිසා තමයි දෙවැනි පැත්දෙන් අප පලවෙනිකාරණයදකිවවේ මහජනතාවගේ පැත්තෙන් ඒක දකින එතකොට තනතුර දෙන කෙන ගැනත් නෙමේ තනතුර ලබනෙන ග නෙමෙයි මහජනතාවගේ පැත්තෙන් තමයි එතන කල්පනනා මතුවයෙන් හැබැ ඊර්ශ්‍යාවතියන්නේ තනතුරු ලබන තැනත්තා ගැන ඒක මතුවෙන් මේ මහජනතාවගේ පැත්තෙයි. දැම්ම දෙවනික්‍රමේදී ලබන තැනැත්තා දෙන තැනත්තා කියන දෙන්න අතරයෙන්. අර දෙන තැනැත්තාට ලැබෙන ප්‍රතිලාභය ගැන ඊර්්‍යාව මතුවෙන. එතවට ඒක වෙනත් පැත්තකින් ක්‍රියාත්මක වෙන. ඔහම දෙන්න ගියත් අනිත්තායට යහපතක් සිද්ධ වෙන්නේ නිකන් නිකමුන් බිහි වෙනවා කියල ඒ වලක්වන්නට උත්සහ කරන. ඉළගට තුගෙන පැත්ත තමයි කෙනෙකු අනුන්ගෙන් දෙයක් ලෙහෙසියෙන්ම පිනට ලබා නම් සමහරුන්ට එය නොයිවසය හැකිය ඔවුන්ගේ ඒ ඊර්ශ්‍යාවද සමහර විට පරාර්ථකාමතාවේශය ගන්නේ එයින් වංචිත වූයේ එසේ අනුන්ගින් දෙයක් නිකම්ම ලබා ගැනීමට පුරුදුවීමේ දෝෂය කියා එය වලක්වන්නට තැත් කරන්නේ ධනවතෙක් මෝටර්රිය වලින් භික්ෂූන් වැඩම කරවා මහ දනක් දින. එය නොයිවසය හැකි වූුවෙකු කෙරෙහි පරාර්ථකාමතාවේශයෙන් ඊර්ශ්‍යාව පහලවිය. එන් වංචිත වූ ඔහු භික්‍ෂූන් වහන්සේ මෝටර්රිය වලින් වැඩම කිරීම රටට පුරුදු වුවහොත් දුප්පතුන්ට පින්කමක් කර ගැනීමට අපහසුවන බව කියා දායකයාටත් භික්‍ෂූන්ටත් නින්දා කළේය. මෙසේ නොයෙක් තැනදී මේ ඊර්ශ්‍යාව ඒ ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යාව බව නොදැනෙනසේ, පාර්ථකාමතාවේශයෙන් පහළවෙන්න. එතකොට දැම්මේ තුන්ගෙන අවස්ථාවේ ප්‍රතිග්‍රහකට ලැබෙන දේගැන තමයි ඉරිශ්‍යයා මතුවවෙන්න. එතකට දන්දෙන කෙනාට ලැබ ප්‍රතිලාබේ එහමැත්න් ඔහුට ලැබෙන කීරුත්තිය ප්‍රසාදය ගැන ඉරශෂයා මතුවවෙන්නත් පුළුව එහමනත්න් ලබන කෙනට ලැබෙන ලාබේ ගැන ඉර්ෂයා මතුවෙන්නත් පුළුව. ඒ බඳදවස්ථා නායක හමුතරගේ අත්දකීමක් මේ කිය එකන භික්‍ෂූන් වහන්සේලා වාහනයකින් වැඩම කරගෙන ගිහිල්ලා ධානයක් පූජා කරලා හ අනිත්තායි චෝදනා කරන. මේ ඕකනක් එච්චර හොඳ වැඩක් මේ හම වාහනලින් හතුර වැඩමාන් පුරදදු නොත් හම දුප මනුසකට නයක්දී ගන්නඩ බැවෙනකොද ඒමනුසට හන නැති නිසා. ඇති ඒ නිසා ඕක හොඳ දෙයක්නමේ කියලා භික්‍ෂූන්ටයි අ ධනදීපු දෙගොල්ලටම නින්දා පරිබව කර. ඇති මේ විදිහට රටේ සමාජයේ බහුලව සම්පත් ලැබෙන ඒවගේම සැප ලැබෙන සුවසේ සිටින පුද්ගලයන් සම්බන්ධව විවිධාකාරයෙන් අන්නයට ඊර්ෂා මතුවවෙන්නට පුළුවන්කම තියෙනවා ඇති. එනිසා භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධව බොහෝ දෙනෙක් තුළ අ සද්ධාව තියෙනවන්නං ඒක යටපත් එනව සද්ධව නැති හැම මොහොතකම මතුවන්නට පුළුවන් භික්ෂුව පිළිබඳ. ඊරිශයා ඒවගේ රටේ ප්‍රභහුන් පිළිබඳල. ඉළඟට ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳල්. ඊළඟට ධනවතුන් පිළිබඳල්. සමාජයේයම් කසි කීර්තියට පත්වෙච්ච එමනත්ම් පරිවාර සම්පත්තියක් තියෙන අය සම්බන්ධ. මේ කියන අ ලෝකයා කාම සම්පත් හැටියට විශ්වාස කරන පිළිගන්න එබඳු දේවල් බහුලව තියෙන අයට වැඩිපුර ඊර්ෂ්‍යාවට ලක්වෙන්න පුළුවන් එබන්දම අන්න අගේ ඉරෂ්‍යාවට ලක්වෙන්න පුළුවන්. අපේ හමුදුරන් වහන්සේ ඉර්ෂ්‍යාව කියන කාරණාවේදී. අපි කතා කරමින් සිටියේ පරර්ථ කාමතාවේශයෙන් වංචක ඉර්ෂ්‍යාව කියන කොටස. ඉදින්න මහරි අපූරුවට මනාවට අපේ හමුදුරුව ඒ ගැන පැහැදිලි කලා. ඒ දරත් මේ ගැන කතාරන සපිනතති නමුත් අපේට අද දවස හකයක්ක් ලැබෙන නහ වෙංගේ ලාතිබෙන කාලවවෙලාවත් රමක් දුර ටක්මය නිසා නමුත් නිශ්පාදගතුමවත් අපේ කාර මන්්ඩලව අප වැඩසටහන අතරමග අතරන්න හිද නහ මකද ප හන්දරන් වහන්ේ ම ලෙට හරිියපුරුවට පහැලිකන දම් කරනට අපට කාලය හරසවාට ඒ හරස් කරන්නට අපට අවසර ලැබෙලනහ හතු ඒ තරම් රසවත්ව හරවත් උන්වහන්සේගේ දේශනා ශෛලී එක්සිියල් කරුණුට පැහදිලි කන නි. ඇති නේනිසා ව. අද දවසට අපට මෙලෙස්සට ඔබේ නිහනින් සමගෙනයන්නට සිද වනවා. ඒමත්තෙන් අද දවසේ සුගත පද විවරන අපේ වැඩ සටහනට. එකතුවන්නට සිය ූ අනුශාකත්වය ලබදනන්නට රර්න සම්පදදායකත්වේ බාදෙන්නට අප කෙරහි වැඩම කරන්නට දුණනු අනුම්පාවෙන් වැඩමරන්නට දනු මැදිරිි පරිස්්‍රේයේ ැන ිත් වැඩමකොට සිරන කරුණිය ස්වාමීටත් වහන්සේ නම කියන්නට අවසරයි. අති පූජන ආචරය කුල්පන ස දස ස්වාමී ටන් වහන්සෝ හන්සේට පාද නමස්කර පුර ස්තුවති වන්ත වෙනවා එවගේ පුඥාන මෝදනාගෙන දෙෙනවා ඔබවහන්සේට අද දවසේ සිදු කරන්නට දනු දහම් දේශනාව දම්සාගච් ට ස. මද ලිගරු සහබතුමා එම මැනිය පරිපාල් ධ්‍යක්ෂතු මනතුලු මෙ වැඩ සටහනනි, අපේ අදරනීය නිෂ්පාදකතුන් කාර මන්ඩලි සීර්ු දෙ නාවත්සහි පත් කමින්, එසේනම් අද දවසේ වැඩසටහන මෙලෙසට නිමාවට පත් කනවා සමුගන්නා හොතේ ප්‍රර්ථනය සුපුරුදු ලෙසට ඔබට රට යහපදක්ම වේවා.